සුබ දවසක් හැමෝටම මම අද හිතුවා අලුත් දෙයක් කරන්න. ඕගලන්ට හැම මාසෙම පටන් ගන්න ඉස්සෙල්ලා දවසේ වීඩියෝ එකක් අරන් එනවා. ඒකේ තියෙන්නේ ඒ දවස් වලට කරන්න පුළුවන් එක හොඳ පුරුද්ද ගන්න. එතකොට හොඳ පුරුදු 31ක් හරි 30ක් හරි මම අරගෙන එනවා. අපි එහෙනම් වීඩියෝ එක පටන් ගමු. මේ මාසෙ පුරාවටම ඔයා කරන්න බලාපොරොත්තු වෙන දේවල් ඔයා ලබා ගන්න කැමති ජයග්‍රහණ ලිස්ට් එකක් හදන්න. ඔයා ස්තුතිවන්ත වෙන දේවල් ගැන ලිස්ට් එකක් හදන්න. ඔයාගේ ජීවිතයේ තියෙන ඍණාත්මක දේවල් ගැන හිතලා ඒ දේවල් කොලේක ලියලා ඒ දේවල් ටිකෙන් ටික ජීවිතෙන් අඩු කරගන්න. ඔයාගේ ජීවිතේ වටිනා කෙනෙක්ට ලස්සනම ලස්සන මැසේජ් එකක් යවන්න. ජීවිතේ ධනාත්මක පැත්ත ගැන හිතන්න පොඩි වෙලාවක් ගන්න. hina වෙන්න පොඩි කාලයක් වැය කරන්න. කොමඩි ෆිල්ම් එකක් පොඩි නාට්‍යයක් වගේ දෙයක් බලලා හොඳට hina වෙන්න. ඔයා වෙනුවෙන් හොඳට පෝෂණයෙන් පිරිච්ච ආහාර වේලක් පිළියෙල කරගන්න. අද දවසේ විනාඩි 15ක් විතර පොඩ්ඩක් එළියට ගිහිල්ලා ඇවිදින්න. ගෙදර පොඩ්ඩක් අස් කරලා පිරිසිදු කරගන්න. අලුත් දෙයක් කරන්න අත්හදා බලන්න අද දවසේ යොදා ගන්න. අලුත් පොතක් කියවන්න පටන් ගන්න. නිදා ගන්න කලින් පොඩි වෙලාවක් අරගෙන භාවනා කරන්න. to-do list එකක් ලියලා ඒකේ තියෙන ඔක්කොම දේවල් අද දවසේ ඇතුළත කරලා ඉවර කරන්න. පැය 7ක් 8ක්වත් හොඳ නිින්දක් අද ලබා ගන්න. ඔයාගේ වටේ තියෙන දේවල් වල ලස්සන බලන්න පොඩි වෙලාවක් ගත කරන්න. ඔයාගේ යාළුවෙක්ට හරි නෑයෙක්ට හරි පොඩි උදව්වක් අද දවසේ කරන්න. ඔයා ආදරය කරන කෙනෙක් එක්ක දවසින් පොඩි වෙලාවක් ගත කරන්න. ඔයා ඔයාගේ ජීවිතේ ලැබපු ජයග්‍රහණ මෙච්චර කල් ආපු දුර ගැන සතුටු වෙන්න. අද පොඩි වෙලාවක් අරගෙන ඒ දේවල් ගැන කල්පනා කරලා බලන්න. අද දවසේදී වතුර කෝප්ප 8ක්වත් අනිවාර්යෙන් බොන්න. කොලයක් අරගෙන ඔයා ඔයා ගැන හිතන හොඳ දේවල් පහක් ලියන්න. ඔයාගේ ජීවිතේ වැරදි කරපු කෙනෙක්ට සමාව දෙන්න. අද දවසේ වැඩ කටයුතු හරි විදියට කරන්න. කිසිම එක්ස්කියුස් එකක් නැතුව ඔක්කොම වැඩ ටික පිළිවෙලකට කරන්න. අද ඔයා ඔයා වෙනුවෙන් පොඩි දෙයක් කරන්න. ෆේෂල් එකක්, පෙඩිකියුර් එකක්, මිනිකියුර් එකක් වගේ. හවසට පොඩ්ඩක් එළියට ගිහිල්ලා පරිසරයේ සුන්දරත්වය විඳින්න. විනාඩි 10ක් එක්සර්සයිස් කරන්න. ඉර පායන හැටි බලන්න. අද දවසේ රෑ 8න් පස්සේ මුකුත් කන්න එපා. ඔෆිස් එකට අරන් යන්න රසවත් පෝෂණීය ආහාර වේලක් හදාගන්න. ඔයා සතුටු වෙන දේවල් ගැන ලිස්ට් එකක් හදන්න. ඔයා කන්න ආසම කෑම ලිස්ට් එකක් හදාගන්න.